පහුගේ දවසක හිරු ටීවී බලය වැඩසටහන උණුසුම් වුණා. උණුසුම් වෙන්න හේතුව නලින් හේවගේ කියන ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා අපිට අනුව නම් පිස්සා. අපි ඒ ගැන කතා කරලා තියෙන ඕන තරම්. මිනිහා කියනවා ජනතා විමුක්ති පෙරමුණ 88-89 කාලේ ඝාතනය කළේ ගම්වල හිටපු ස්ත්‍රී දූෂකයෝ, හොරු, කසිප්පුකාරයෝ කියලා. මෙන්න මේ කතාවත් එක්ක තමයි උණුසු වැඩසටහන උණුසුම් වුණේ. ඒකට හේතු වුණේ පොදුජන පෙරමුණේ ඩී වීරසිංහ මන්ත්‍රීවරයාගේ පියාව පිහියෙන් ඇනලා ඝාතනය කරනවා ජනතා විමුක්ති පෙරමුණ. එතකොට ඒකට උත්තරයක් විදිහට තමයි ඩී වීරසිංහ මන්ත්‍රීවරයා කියනකොට ජනතා විමුක්ති පෙරමුණ මගේ තාත්තා ඝාතනය කළා කියනකොට උත්තරේ හැටියට තමයි නලින් හේවගේ කියන්නේ ඔව් ගම්වල හිටපු ස්ත්‍රී දූෂකයෝ හොරු කසිප්පුකාරයෝ මැරුවා තමයි කියලා. මේකත් එක තමයි අවුල එන්නේ. ඒ කියන්නේ ඩී වීරසිංහ මන්ත්‍රීවරයාට කියනවා ඔහුගේ මූණටම නලින් හේවගේ උඹේ තාත්තා ස්ත්‍රී දූෂකයෙක් නැත්නම් කසිප්පුකාරයෙක් නැත්නම් හොරෙක්. එහෙනම් තමයි ජනතා විමුක්ති පෙරමුණ මැරුවේ කියලා තමයි ඒ කිව්වේ. සාමාන්‍ය සදාචාරයක් තියෙන තැනක රටක ඒ කතාව උහුලන්නේ නැහැ දරුවෙක්. ඒ නිසා අවුල පටන් ගත්තා. ගැටුම පටන් ගත්තා. හැබැයි අපි විශ්වාස කරනවා පොදුජන පෙරමුණෙන් ඇවිල්ලා හිටපු ඩී වීරසිංහ සහ තිස්ස කුට්ටිය ආරච්චි මන්ත්‍රීවරු දෙන්නට පිස්සු වගේ හැසිරෙන්නේ නැතුව මේකට තව උත්තර ටිකක් දීලා නලින් හේවගේලා නියෝජනය කරන දේශපාලන කඳවුර බිමට සමතලා කරන්න තිබුණා. එහෙම තිබුණා. හැබැයි එවැනි බුද්ධියක් තිස්ස කුට්ටිය ආරච්චිටත් ඩී වීරසිංහ මන්ත්‍රීවරයාටත් තිබුණේ නැහැ කියන එකත් අපි දැක්කා. ඊගාව සිද්ධිය තමයි වැඩසටහන මෙහෙයවපු මදුසාන්ද සිල්වාගේ පිළිමතවත් අපිට තියෙන කණගාටුවක්. වැඩසටහන මෙහෙවන්න එන මදුසාන් සිල්වාට චණ්ඩියෙක් වගේ හැසිරෙන්න බෑ. හැබැයි එයත් හැසිරෙනවා චණ්ඩියෙක් වගේ. අනිත් කාරණාව තමයි මේ බරපතල ප්‍රකාශය කළාට පස්සේ මදුසාන් සිල්වා නලින් හේවගේට කියන්නේ මේ ඔබ එහෙම එකක් කිව්වනම් දැන් ඩී වීරසිංහ මන්ත්‍රීවරයා චෝදනා කරද්දී මගේ තාත්තට ස්ත්‍රී දූෂකයා කියලා කිව්වා ඒක ඉල්ලාස් කරගන්න කියලා කියන්න කියනකොට වැඩසටහන මෙහෙවන මාධ්‍යවේදියා මොකද කියන්නේ? නලින් හේවගේට කියන ඔබ එහෙම ප්‍රකාශයක් කළා නම් කළා නම් කියන්නේ අහගෙන හිටියේ නැද්ද? ඒතර වැඩසටහන කරන මාධ්‍යවේදියා මදුසාන් ඒක අහගෙන හිටියේ නැද්ද? කළා නම් කියන්නේ එම ප්‍රකාශයක් කළා. අසීයෙන් සීබුද්ධියෙන් තොරව වැඩසටහන් කරන්න බැරි නම් කියන්නේ සිහියෙන් සීබුද්ධියෙන් වැඩසටහන් කරන්න බැයි නම් වැඩසටහන කරන්නේ අසීයෙන් නම් අවසීයෙන් නම් වැඩසටහන් නොකර ඉන්න ඕන. අපි හිරු ටීවී එකේ දැකලා තියෙනවා චමුදිතත් ඇවිල්ලා නිකන් චණ්ඩියෙක් වගේ. අපි ඔයාලට බය නැහැ. අපි ඔයාලට බය නැහැ. මාධ්‍යවේදියෝ ඉන්නේ මේ කාටවත් බයද නැද්ද කියලා ඒ චණ්ඩි පාට් එක දාන්න නෙවෙයි. මාධ්‍යවේදියාගේ ඩියුටියත් හිරු ටීවී එක ඒ මාධ්‍ය භූමිකාව කළේ නැහැ කියන චෝදනාවත් අපිට තියෙනවා. දැන් අපි යමු මේ නලින් හේවගේගේ ප්‍රකාශයත් එක්ක ගැට ගැහෙන දේශපාලනය කතා කරන්න. නලින් හේවගේ කියනකොට ගම්වල 88-89 කාලේ මැරුවේ ස්ත්‍රී දූෂකයෝ, හොරු, කසිප්පුකාරයෝ කියලා අපිට තියෙන ප්‍රශ්නයක්. එදා පළාත් සභා ඡන්ද වෙලාවේ පෝලිං බූත් එකට ගිය මේ දේශපාලන පක්ෂ නියෝජිතයව මැරුවේ උන් ස්ත්‍රී දූෂකයෝ නිසාද? ඡන්ද පොලට යන පළවෙනි 3 දෙනා ස්ත්‍රී දූෂකයෝද ගියේ? ඡන්ද දාන්න යන පළවෙනි 3 දෙනා මේ ඝාතනය කළේ මොකටද? එදා කිව්වේ නැහැ මේ ස්ත්‍රී දූෂකයෝ මැරුවේ කියලා. එදා නලින් නේවගේලාගේ පක්ෂය කිව්වේ නැහැ මරභූමිනියාගේ බෙල්ල එල්ලුවේ නැහැ මේ ස්ත්‍රී දූෂණය නිසා මැරුවේ, මු කසිප්පුකාරයා නිසා මැරුවේ, මු හොරාගේ නිසා මැරුවේ කියලා. එහෙම නෙවෙයි ගැව්වේ. උඹලගේ අනට කීකරු වෙච්ච නැති නිසා, ජනතා විමුක්ති පෙරමුණේ අනට කීකරු නොවිච්ච නිසා ඝාතනය කළා කියලා කිව්වේ. එහෙමයි බෝඩ් එල්ලුවේ. ඒ නිසා තව වැල් බයිලා ගහලා වැඩක් නැහැ. මේ ඇත්ත මේ රටේ මිනිස්සු තේරුම් ගන්න ඕන. දැන් මේවට හරි ෂෝක් උත්තර හදාගෙන හිටියා පහුගිය කාලේ ජනතා විමුක්ති පෙරමුණ.
එතමයි මට මතකයි තිල්වින් සිල්වා වරක් කියනවා අතපය ගැටගහලා මිනිහෙක් ලිඳකට දාලා උගෙන් අහනවලු ඇයි ලිදබොර කරේ කියලා. ඒ 88 89 ගැන නිවැරදිම අදහසක් තිල්වින් සිල්වා දා කියලා තිබුණා. ඒගොල්ලන්ගේ පැත්තෙන් නිවැරදි එකක්. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ව පීඩාවට පත් කරලා ඒකේ ලැබෙන ප්‍රතිඵලය භුක්ති විඳිනකොට ආණ්ඩුව පැත්තෙන් වෙන චෝදනාවක් කරා කියලා. අතපය ගැටගහපු මිනිහෙක් ලිඳකට දාපුවාම ඌ ලිඳ බොර කරනවා තමයි. උගේ ජීවිතේ බේර ගන්න දඟලනකොට ලිඳ බොර වෙනවා තමයි. ඒක තමයි එදා ටිල්වින්ලා කිව්වේ. අනුර කුමාර කැනඩාවේ ගිහිල්ලා කැනඩාවේ මිනිස්සෙක් ප්‍රශ්න කරනකොට 88 89 මිනිස් ඝාතන ගැන අහනකොට අනුර කුමාර මොකක්ද කිව්වේ? ඒ පිළිමද කනගාටු වෙනවා කිව්වා. ඒකට සමාව ගන්නවා කිව්වා. එතකොට අනුර සමාව ගත්තේ අනුර කනගාටු වෙන්නේ ස්ත්‍රී දූෂකයෝ මරපු එකටද? දැන් නලින් නේවගේලගෙන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ ඒක. ස්ත්‍රී දූෂකයෝ නම් මැරුවේ, කසිප්පුකාරයෝ නම් මැරුවේ, හොරු නම් මැරුවේ. ඇයි අනුර කැනඩාවට ගිහිල්ලා සමාව ගන්න එකට? ඇයි කනගාටුව ප්‍රකාශ කරන්නේ? එහෙම ප්‍රශ්නයක් තියෙනවා මෙතන. ඊළඟට මේ නලින් නේවගේට අනුව මැරුවේ ස්ත්‍රී දූෂකයෝ නම් අපිට අහන්න තියෙනවා මේ ප්‍රශ්නයක්. උතුරේ එල්ටීටී සංවිධානයට විරුද්ධව යුද්ධ කරන්න ගිය රණවිරු වගේ අම්මා තාත්තා මැරුවේ ඔවුන් ස්ත්‍රී දූෂකයෝ නිසාද? ඔගේ බිරිඳ මැරුවේ ස්ත්‍රී දූෂකයෝ නිසාද? ඒගොල්ලන්ගේ කීමට අනුව යුද හමුදා සේවයෙන් ත්‍රිවිධ හමුදා සේවයෙන් ඉවත් වෙලා ආවේ නැති නිසා ඔහුව ඝාතනය කළේ ගමට එනකම් බලන් ඉඳලා රැකලා හමුදා සේවයේ යෙදීමේ වරදට ඔහුව ඝාතනය කළේ ස්ත්‍රී දූෂකයෝ නිසාද? මේ පාලිත තෙවර පෙරම කියපු කතාවක්. 88 89 අපි ගෙලින්ම හිටපු මිනිස්සු 88 89 මේ ගේ ඇතුලේ ඔය හාව වගේ සත්තු මරනකොට එකට ගුලි වෙලා ඉන්නවනේ. ඒ වගේ මේ ගේ ඇතුලේ එහෙම ගුලි වෙලා හිටියා පවුල් ගානක්. 88 89 ඇයි එහෙම ගුලි වෙලා හිටියේ? ඒගොල්ලෝ එක්කෙනෙක් පොලිසිය එක්කෙනෙක් හමුදාවේ ඒ පවුල් වල ජනතා යුක්ති පෙරමුණේ මේ රටේ බලය අතට ගන්න මේ රටේ නොකරපු අපරාධයක් නැහැ. පොලිසිය වැඩ කරපු සාජන් මහත්තයාව වෙලමැද්දේදී මරලා මිද්දෙනියේ ඒ මහත්තයාගේ මෙතන කලවා මෙතනින් කපලා හබුරු කොලේ කොතලා ගෙදෙට්ට යවුවා අම්මට ගවුවා පුතා ඇවිල්ලා ව්‍යාජියපක් කියලා. අම්මයි තාත්තයි මේක ව්‍යාදේලා පුතා පරක්කුවින්ද කෑවා. කෑවේ කාගේ මස්ද? පුතාගේ මස්. ඉතින් මේ රටේ නොකරපු අපරාධයක් නෑ. මේ මෙහෙ හිටිය කරවිට කියලා පවුලක් හිටිය මුළු පවුලම මැරුවා. මොකද හේතුව? වගානෙදාරිය. ඒ වගානෙදාරිකම් ගත්ත වරදට මුළු පවුලම අයින් වෙලා මුළු පවුලම මැරුවා. අවසානයේ අවුරුදු 11 ගෙදර පොඩි දරුවෙක් හිටියා. ඒ දරුවා ඉස්කෝලේ යලා ගෙදරහම 88 89 බීෂණ කාලේ සන්නද්ධ ජනතා සහෝදර ආවා. ළමයා ඉස්කෝලේ යලා ආවා විතරයි. ආච්චිගේ මෙදුරට ආච්චිගේ 2000 මෙහෙම බදාගෙන ඉන්නකොට දරුවා බලෙන් සෙනග කොම් බලන් හිටිද්දි අඹගහේ එල්ල වෙඩි එතන හිටිය අඬ කියලා සහෝදරයෙක් හමුදාවේ අයින් වෙන කියලා ෆයින් දුන්න අයින් උන්නේ නැහැ. රෑ ආව ජනතා සන්නද්ධ කල්ලිය එනකොට බාර නෝනා බබෙක් හම්බේ නෝනා යාගේ එළිය ආපයර කෙලීම බඩට වෙඩි තිබ්බා. බඩට වෙඩි තිබ්බා අක්කා යාගේ අක්කා දිව්වා දුවනකොට වෙඩි තිබ්බා කෙලින්ම කම්බි වැටේ වවුලෙක් වගේ එළිලා මැරලා හිටියා. දරුණු විදිහට හැදිලා අවසානයේ මොකද කරේ? අවසානයේ ගැහුවා හමුදා පවුල් වලට මරණය කියලා. ජනතා යුක්ති වෙන. හමුදා පවුල් මරනවා කියලා බෝඩ් එකක් අංගු අඳුරන්න බල කෙලව ගන්න දැන. මමත් හමුදාකාරයෙක්. මම තේරුව හමුදා හිටපු සොල්දාදුවේ. හැබැයි පුතේ පවුල් පිටින් නෙමෙයි දරුවෝ තමන්ගේ ඉස්සරහ බැලුවා හමුදා සෙබළු කුවක්කෝ දීලා ගෙදර එන්නේ නැහැ. දැන් තීනේ මෙතනින් 88 89ට යනවද එතනින් මෙහාට බේර ගන්නවද කියලා අත්තේ තමයි දැන් තියෙන්නේ. දැන් පාලිත තෙවරප්පරම මන්ත්‍රීවරයා චෝදනාව ගොනු කරලා තියෙද්දි කවුරුත් නැහැ කිව්වද? එහෙම නැත්නම් මේ පාලිත තෙවරප්පරම කියන්නේ බොරුද? එහෙම ප්‍රශ්නයක් අපිට තියෙනවා. ප්‍රශ්නේ නලින් හේවගේ කියලා කියන්නේ ඉතා වාචාලයක්. ඔහු හිතනවා අර මේ සමාජ මාධ්‍යවල කමෙන්ට් කල්ලියේ තියරියට තමන්ගේ දේශපාලනේ කරගෙන යන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි අපි දිගටම කිව්වේ මීට කලිනුත් අපි වීඩියෝ එකක් දාලා තියෙනවා රනිල් වික්‍රමසිංහගේ බිරිඳ මෛත්‍රී වික්‍රමසිංහ පිළිබඳව මේ නලින් හේවගේ කරපු ප්‍රකාශය. මේකත් බලලා ඉන්නකෝ. දැන් රනේ ඡන්දෙන් යන්න බැරි නම් ඡන්ද දෙන්නේ නැත්තම් ඊගාව අරගලේ තියන්නේ මහපාරේ මහපාරේ අරගලය. දැන් හැපිලා බලපන් මහපාරේ හැපිලා බලපන්. ඒ පාරෙන් අපි එනවා. දැන් මේක කිව්ව ඡන්ද තියන්න සල්ලි නෑ කියලා. බිලියන 10යි ඡන්දෙට යන්නේ. බිලියන 10යි ලෝක සමහර රටවල් වල නිදහස් උත්සවය නැවැත්තුවා.
මුංකෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කරලා නිදහස් උත්සවේ තියන්න උන්ට සල්ලි තියෙනවා. මේ පාර දාන දුන්නා, ආණ්ඩුවේ සල්ලි ලක්ෂ 10 ගානේ දාන දුන්නා. කමන්නේ යනතනට වැඩක් කරන්න දාන දීපල්ලා. ඊගාවට පාන්සු කුලය ලෑස්ති කර ගනිල්ලා. පාන්සු කුලේ ලෑස්ති කර ගනිල්ලා. උන්ට ඒවට ඡන්ද සල්ලි තියෙනවා. අර නුවර හත්වලා මේ ජනරජ පෙරහැර අවුරුදු 40 ගානකට පස්සේ කොට කෑලි දෙකක් තියාගෙන ඇතා උඩ මේක වැඳගෙන ඉන්නවා ජනරජ පෙරහැර. අපේ අම්ම මුත්ත කාලේවත් මේව ඇහුවේ නැහැ. අම්මපා මේක තව ටික කාලයක් හිටියොත් ඕකගේ ගෑණිගේ කොටහළු මංගල්‍ය ආයි ගන්නවා. සාහතිකයි සාහතිකයි. ඇයි හත්වලා මේ ඔයාලා ඇහුවද ජනරජ පෙරහැර ඉතිහාස පොත අවුස්සලා ඒක හොරලා බලලා මේකට ඒකට සල්ලි තියෙනවා. ජනරජ පෙරහැර කරන්න තියෙනවා. නිදහස් උත්සවයට තියෙනවා. තව ටික කලක් හිටියොත් ඕකගේ ගෑණියලලා කාමරයකට දාලා රෙද්දකින් වහලා සතියකින් එළියට අරගෙන නාවලා කොටහළු මංගල්‍යේ ආයේ ගන්නවා. දෙකක් නෑ. මේ නලින් නේවගේලගේ හැසිරීම දැන් නලින් නේවගේ ඔය මට්ටමෙන් පල්ලේ හර බහින්නේ තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ පහළට බහින්නේ. ඒගොල්ලෝ හිතනවා මෙතන තමයි ඡන්ද තියෙන්නේ කියලා. මේ ගොඩේ තමයි ඡන්ද තියෙන්නේ. ඊටම පල්ලෙහා ඔය හැසිරීමට තමයි ඡන්ද ලැබෙන්නේ කියලා. එහෙම යුගයක් තිබුණා. ඒ යුගේ පහු කරලා බොහෝ දුර ඇවිත් දැන් ඉන්නේ. ඒ යුගේ පහු කරලා මේ ඡන්දදායකය දියුණු වෙලා ඉන්නේ. බුද්ධිමත් වෙලා ඉන්නේ. ආකල්ප වෙනස් කරගෙන ඉන්නේ. දැන් ඒ ආකල්ප වෙනස් වෙච්ච ඡන්දදායකයා පරණ හිටපු තැනට නලින් නේව කියලා වැටිලා. සාමාන්‍යයෙන් නලින් නේවගේ පහුගිය කාලේ පුරාම අපි දැකපු දෙයක් තමයි රූපවාහිනී වැඩසටහන් වලට ඇවිල්ලා ප්‍රතිවාදියාට අපහාස කරලා. මහේසේ නනායක එක්සත් ජාතික පක්ෂයේ යටිනුවර ආසන සංවිධායක ඔහුට මන්දමානසිකයා කියනවා. මන්දමානසිකයා කියලා චණ්ඩියා වගේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ වීරයෙක් වෙලා පහුවදා උදේ මහේස්ට කතා කරලා සමා වෙන්න කියනවා ඒකට. මේ පිටකොන්ද පිටමත ප්‍රශ්නකුත් තියෙනවා. එයාලගේ පිටකොන්ද පිටමත ප්‍රශ්නකුත් තියෙනවා. දැන් බලේ වැඩසටහන ඇතුලේ තිස්ස කුට්ටිලා වීරසිංහලා නලින් නේවගේට බාධා කරනකොට බාධා කරලා තිස්ස කුට්ටි ප්‍රෝග්‍රෑම් එකෙන් අයින් වෙලා යන්න හදනවා. එතකොට නලින් නේවගේ නිකන් හිනා වෙනවා. නිකන් කොන්ද පණ නැති කමර තමයි මග ඇරලා යන්නේ කියලා. නලින් නේවගේ හැසිරෙන්නේ එහෙම. හැබැයි ටික වෙලාවක් යනකොට තිස්ස කුට්ටිගේ ඩී වීරසිංහගේ ප්‍රශ්න වලට උත්තර නැති වෙනකොට නලින් නේවගේ ප්‍රෝග්‍රෑම් එකෙන් නැගිටලා යනවා. අර මහේස් සේනානායකට මන්දමානසිකයා කියලා පහුවදා උදේ මහේස්ට කතා කරලා සමාව ඉල්ලපු නලින් නේවගේ කොන්ද පණ නැති මිනිහෙක් තමන් චණ්ඩියා වගේ ඩී වීරසිංහගේ තාත්තට කියනවා ස්ත්‍රී දූෂකයෙක් නිසා තමයි ඝාතනය කළේ කියලා. හැබැයි අහපව් ආපු රැල්ලට මූණ දෙන්න බැරුව නලින් නේවගේ පැනලා යනවා ප්‍රෝග්‍රෑම් එකෙන්. පැනලා යන්නේ මොකක් නිසාද? එයාට එනවා මැසේජ් එකක්. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂෙන් අපිට ආරංචි විදියට තිල්වින්සිල්ලට ප්‍රෝග්‍රෑම් එක බලන නීසිච්ච මහත්මේ ජනතා විමුක්ති පෙරමුණේ දැනුවත් කරනවා මෙන්න මේ බලේ ප්‍රෝග්‍රෑම් එක බලන්න අන්න එකෙක් නානවා කියලා. ඊට පස්සේ තිල්වින්සිල ප්‍රෝග්‍රෑම් එක බලලා නලින් හේවගේට මැසේජ් එකක් දෙනවා. තමුසේ උතනින් තවත් නාන් නැතුව නැගිටලා එනවා. තමුසේ නිකන් බල්ලෙක් වගේ නෝන්ඩි වෙලා ඉවරයි කියලා. අපිට ආරංචි වෙන විදිහට ඒකයි ඇත්ත. ඊට පස්සේ බල්ලෙක් වගේ නලින් හේවගේ ප්‍රෝග්‍රෑම් එකෙන් නැගිටලා යනවා. ලැජ්ජයි හලෝ. තම්සෙලා කයිය ගහන තරමටම වැඩක් තියෙන්න ඕන. තම වීරයා නම් ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙනකම් වාඩි වෙලා ඉන්න තිබුණා. අනිත් පැත්තෙන් එන ප්‍රශ්න වලට උත්තර දෙන්න තිබුණා. ඒ එකක්වත් කළේ නැහැ. ඒ එකක්වත් නොකර නිකන් බල්ලෙක් වගේ නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන ප්‍රෝග්‍රෑම් එකෙන් නැගිටලා ගියා. ඒ තමයි JVP එක. දැන් අපිට මෙන්න මේ JVP එකට මොකක්ද වුනේ? මේ JVP එක මෙතනින් හරියට තේරුම් ගන්න පුළුවන්.
මේ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂයේ ඒ දේශපාලනේ හොඳට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ හැසිරීම එක්ක. ප්‍රතිපත්තියක් නැතිකම, කණ්ඩායමක එක වචනයක් නැතිකම. දැන් අනුර කුමාර කියන්නේ එකක්, ලාල්කාන්ත කියන්නේ ටිල් එකක්, ටිල්වින් සිල්වා කියන්නේ තව එකක්, නලින් නේවගේ කියන්නේ තව එකක්. මොකක්ද මේ தত্ত্বය? ප්‍රතිපත්තියක් නැහැ. දේශපාලනයේ පිළිබඳව හැදෑරීමක් නැහැ. කුහකකමත් වෛරයත් විතරයි දේශපාලන විදියට දැකලා තියෙන මේ මිනිස්සු. දැන් උදාහරණයකට මේක අස්සෙම හොඳට තේරෙන කතාවක් ගමුකෝ අපි හැමෝටම. ජනතා විමුක්ති පෙරමුණ පළවෙනියෙන්ම මැතිවරණයකට ඉදිරිපත් වෙන්නේ 1982 ජනාධිපතිවරණයට රෝහණ විජේවීර. එදා ඔහු මැතිවරණයට ඉදිරිපත් වුණේ සීනුව ලකුණෙන්. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් වෙන පළවෙනි මැතිවරණය තමයි 1994 මහමැතිවරණය. එදා ඉදිරිපත් වෙන්නේ මල්බඳුනේ. ඊළඟට ඒ අවුරුද්දේම ආව ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ කියනවා මල්බඳුනට ඡන්ද දෙන්න එපා, පුටුවට ඡන්ද දෙන්න, චණ්ඩිකාට ඡන්ද දෙන්න කියලා. ඊළඟට 1999 ජනාධිපතිවරණයේදී ආයෙත් කියනවා ජනතා විමුක්ති පෙරමුණ සීනුවට ඡන්ද දෙන්න කියලා. ඊට 2002 අවුරුදු දෙකේ ආව මහමැතිවරණවලදී ජනතා විමුක්ති පෙරමුණ කියනවා සීනුවට ඡන්ද දෙන්න කියලා. ඊළඟට 2004 ජනාධි මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ කියනවා බුලත් කොළේට ඡන්ද දෙන්න. 2005 ජනාධිපතිවරණයේදීත් කියනවා බුලත් කොළේට ඡන්ද දෙන්න. 2010 ජනාධිපතිවරණයේදී කියනවා හංසයට ඡන්ද දෙන්න. 2010 මහමැතිවරණයේදී කියනවා ඊට මාස 3කට පස්සේ එන මහමැතිවරණයේදී කියනවා ගිනිසුලුවට ඡන්ද දෙන්න. 2015 ජනාධිපතිවරණයේදී කියනවා හංසයට ඡන්ද දෙන්න. 2019 ජනාධිපතිවරණයේදී කියනවා මාලිමාවට ඡන්ද දෙන්න. 2015 මාස 6කට පස්සේ එන හංසයට ඡන්ද දෙන්න කියලා 2015 ජනාධිපතිවරණයේදී හංසයට ඡන්ද දෙන්න කියනවා. 2015 අගෝස්තු වල එන මහමැතිවරණයේදී කියනවා සීනුවට ඡන්ද දෙන්න කියලා. 2019 නොවැම්බර් වල එන ජනාධිපතිවරණයේදී කියනවා මාලිමාවට ඡන්ද දෙන්න කියලා. 2020 මහමැතිවරණයේදී කියනවා මාලිමාවට ඡන්ද දෙන්න කියලා. ඒ අතරව පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණවලදී බුලත් කොළයට දෙන්න, සීනුවට දෙන්න කියලා කියනවා. ඒතර මේ ප්‍රධාන ජාතික මැතිවරණවලදී එක ස්ථාවරයකට ඉන්න බැරි වෙච්ච පාක්ෂයක්. දැන් ඒ පක්ෂයට නායකයින්ටත් 88-89 සිද්ධි පිටිමදවත් එක ස්ථාවරයක් නැහැ. ලාල්කාන්ත එකක් කියනවා, ටිල්වින් එකක් කියනවා, අනුර කුමාර් තව එකක් කියලා සමාව ගන්නවා. මෙන්න යකෝ අලුත් එකක් කියනවා නලින් නේවගේ. ඒතර ඒ එකම පක්ෂයක එකම සිදුවීමක් වෙනුවෙන් එක මතයක් නැහැ. එකම පක්ෂයක් ප්‍රධාන මැතිවරණවලදී ඉදිරිපත් වෙන ලකුණ ඒ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රතිපත්තියක් නැහැ. එහෙම පක්ෂයකටද දැන් මේ ඡන්ද දෙන්න කියන්නේ? දැන් මේකත් එක්ක ගම්වල ඉන්න ජනතා විමුක්ති පෙරමුණ නිසා පීඩාවටපත් වෙච්ච පවුල් වල අයත් හිතන්න ඕන තැනක් තියෙනවා. ඔවුන්ගේ ඥාතීන් හිතන්න ඕන දෙයක් තියෙනවා. 88-89 සියලු වැරදි සියලු ඝාතන සිද්ධ වුණේ ස්ත්‍රී දූෂකයන්ට නිසා, ස්ත්‍රී දූෂණ කරපු නිසා, හොරගම් කරපු නිසා, කසිප්පුකාරයෝ නිසා. ඒ JVP ගේ මතය. ඒ වුණාට බං උඹලානේ පන්සලේ පින් කැඩෙත් කඩාගෙන, ග්‍රාමීය බැංකුවත් කඩාගෙන හොරගමේ ගියේ. උඹලානේ අයිඩෙන්ටි කාඩ් එකතු කරන්න ඇවිල්ලා ස්ත්‍රී දූෂණ කළේ. උඹලානේ තක්කඩිකම් කළේ. හොරගම් කළෙත් උඹලා. කසිපු ජාවාරම් කළේ උඹලා. උඹලගේ පක්ෂ මිනිස්සු අපි කලින් වීඩියෝ එකක කියලා තියෙනවා. කසිප්පු කාර්යා මැරුවේ නෑ. කසිප්පු කාර්යා මරනවා කියලා මැරුව තමයි. ඒ උන්ගේකා නෙවෙයි. උන්ගේකාගේ ජාවාරමට ජනතා විමුක්ති පෙරමුණේ කසිප්පු කාර්යාගේ ජාවාරමට තර්ජනයක් වෙච්ච අනෙක් දේශපාලන පක්ෂවල කසිප්පු ව්‍යාපාරිකයෝ මැරුව තමයි. හැබැයි උඹලගේ කා මැරුවේ නෑ. ඒ හින්දා මේ සැරේ මේවටත් උත්තර හදාගෙන ඊළඟ ඡන්දෙට වරෙල්ලා. CCTV කෝපි එක අයිස්ක්‍රීම්.